ඔහුගේ ජීවිතය හැඩගැහින්නේ ඔහු හුඟක් කවි ලියන්න පටන් ගත්තේ නිසඳස් කවි ඉතාම හාස්‍යජනක ඒවා ලියන්න පටන් ගත්තා. ඒ වගේම ඒ කාලේ අපි චිත්‍රපටි හුඟක් බලනවා හින්දි චිත්‍රපටි හොරෙන් ස්කූල් කට් කරලා ඒ ගිහිල්ලා බලලා ඒ හින්දි චිත්‍රපටි වල හින්දි ගීත වලට ක්ෂණිකව සිංහල වචන දානවා. ඒක මම හිතන්නේ මම නම් දැකලා ඒ විදිහේ මේ එකක් මම ඒ ගැන පසුව කියන්න. ඔව් මම හිතන්නේ රසවත් පාසල් කාලයක් පිළිබඳව තමයි ආරම්භයේදීම කතා බහ කරේ. ඉතින් බොහෝ දේවල් තියෙනවා අද දවසේදී එතුමන් ගැන අපිට කතා කරන්න. අපි ගීතයකට යන්නට කලින් නැවතත් මතක් කරන්නට ඕනේ අද දවසේදී අපිත් එක්ක ඩ්‍රීම් රෝන් අනුග්‍රහක බවතා එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා හැපි මොමන්ට් එකක් ඔයාලා සෙල්ෆි එකක් විදියට අරගෙන තාලභාෂිත පේජ් එකට පුළුවන් තරම් ඉක්මනට අප්ලෝඩ් කරන්න අපි තෑගි ලෑස්ති කරලා තිනවා ඔයාලා වෙනුවෙන්. දනුෂ්ක එහෙමනම් ඔයාටයි ආරාධනාව. සින්දුව කියලා අපි කතා කරමු. පාන් කිරිතා දක්කිට තරකිට උඩ පැන පැන නටතේ මාංකිරිතේ රබාන අරගෙන කරබාගෙන බයතේ උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දැතින් හඬ තලතේ මේවා බල බල තනි කෑඳැත්තේ කීචි බීචි කියතේ කිරිත්තා තමන්ගේ පාටුවේ නැටුම පටන් ගත්තේ අහල පහල කිසිවෙකුටත් ඒකෙන් කිරිහැරයක් නැත්තේ කොහෙද සිට පැමිණිමු කැඳැත්තා වහලා අර අත්තේ උන්ගේ නැටුමට බාධා කරමින් ගේය පටන් ගත්තේ පාන් කිරිත්තා දක්කිට හරකිට උඩ පැන පැන නටතේ පාන් කිරිත්තේ රබාන අරගෙන කරබාගෙන වයතේ උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දැතින් හඬ තලතේ මේවා බල බල තනි කෑඳැත්තේ කීචි බීචි කියතේ පාන් කිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන්නාවා ඇත්තාගේ කළුවත් අටුවෙන් අල්ලන් සැලබුවා ඊට පස්සේ ඌ සට සට ගාලා මොන මොනවද කීවා ළඟට කිට්ටුවේ මාත කොළුවතින් නීට සවන් පෑවා අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා කියලා කීය හඬා කියලා කීය හඬා බොහොම ස්තුතියි දනුෂ්ක අපි කතා කරොත් එහෙම සුරංගයක් දැන් ඔයාගේ නමේ අගටත් එතුමන්ගේ නම එකතු කරනවා රොචිරා සුරංගි ප්‍රේමකීර්තිද අල්පිස් කියලා ඒ කාලයට වඩා අද වෙනකොට ඔබට දැනෙනවද ඇයි ඔහු එහෙම කළේ කියලා මං ඒකට කලින් කියන්න කැමතියි දැන් මගේ නම ටිකක් දිග නම සමරවීර මුදලිගේ දෝන රුචිරා සුරංගි ප්‍රේමකීර්ති දල්විස් කියලා තමයි තියෙන්නේ. ඉතින් ඕක මට පාසල් කාලේදී ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද මේ නම දැන් කියන්න කිව්වහම මේ ඉතා දීර්ඝ නමක්. ඉතින් ගුරුවරුන්ගෙන් හැමතිස්සෙම මේ අහනවාගේ නම හරි දිග වැඩි සුරංගි ඇයි මෙහෙම දිග නමක් දාලා තියෙන්නේ කියලා. ඒ වගේම මගේ ඉතින් පොඩි පන්තිවල මගේ යාළු මිත්‍රාදීන් අහනවා ඇයි ඔයාගේ නමට මේ අග මේ ප්‍රේමකීර්ති කියලා කෑල්ලක් තියෙන්නේ. ඉතින් ඔය තාත්තා ඒ කාලේ ඉතින් මේ ඒ තරම්ම මේ තරම් මේ දන්න කියන අය හිටියේ නැහැ. ඉතින් පොඩි අපේ වයසේ පොඩි ළමයි ඉතින් ප්‍රේමකීර්ති කියලා කෑල්ලක් එකතු කරලා තියෙන්නේ ඇයි කියලා අහනවා. ඉතින් ඕක මට හරි ප්‍රශ්නයක් වුණා. පස්සේ මම ඇවිල්ලා අම්මට කියනවා අම්මා ඇයි මට මෙච්චර දිග නමක් දැම්මේ මේ මට රුචිරා සුරංගි ද අල්විස් කියලා විතරක් දාන්න නැතුව කියලා මම අහනවා.
අම්මා කියන්නේ හැම වෙලාවෙදිම ඔයා තාත්තගෙන් අහගන්න මේකට උත්තරේ ගිහිලා තාත්තගෙන් අහන්න කියලා. ඉතින් දවසක් මම තාත්තගෙන් අහනවා ආව වෙලාවක තාත්තයි මට මෙච්චර දිග නමක් දාන්නේ සහ මේ තාත්තගේ නම අගට එකතු කරේ කියලා. තාත්ත කියන පුතේ ඕක කවදාවත් වෙනස් කරගන්න එපා. ඔය නම මම දැම්මේ හේතුවක් උඩ. කවදා හරි දවසක ඔයාට ඔය නමේ අගය දැනෙන දවසක් එනවා කියලා. ඉතින් එදා ඇත්තටම මට තනුජය ගැන ඇත්තටම වැටහීමක් තිබුණේ නැහැ. පස්සේ තාත්තා නැති වුණාට පස්සේ තමයි මට ඒකේ වටිනාකම දැනෙන්න ගත්තේ. මොකද එදාට වැඩිය තාත්තා නැති වුණාට පස්සේ මගේ හැඳුනුම් පතට මේ ඔය නම එකතු වුණාම මේ මාව හැඳුනුම් පත දෙන අවස්ථාවවලදී මාව අඳුර ගන්නවා වෙන්නේ ඕනම කෙනෙක්. එතකොට අහවලාගේ දියණිය කියන වටිනාකම මට එකතු වෙනවා. ඉතින් මං හිතනවා මේ ඒ නම යොදපු එක මම දැන් තාත්තා ඉතාමත්ම දීර්ඝ කාලයක් දැක්කා මේ නමට කවදා හරි දවසක වටිනාකමක් එකතු වෙනවා. ඒ තුලින් මට වටිනාකමක් දරුවන්ට වටිනාකමක් එකතු වෙනවා කියන එක මං හිතනවා ඒක තමයි මේ මට දැන දේ නම අගට ඒ ප්‍රේම කීර්ති කියන කැල එකතු වීම තුළ. ඔව් සුරංගිතන් තාත්තා ඉතාමත් බරක් තියෙන කෙනෙක්. රටට හුඟක් වටින කෙනෙක්. ඒ වගේම ඔහු කලාව ඇතුළේ මිනිස්සුන්ගේ ජීවිතවලට යම් විදිහක බලපෑමක් ඇති කර කෙනෙක්. මේ මිනිසාව හඳුනා ගැනීම ඔයා කරන්නේ නිර්මාණ හරහා කොයි කාලෙද කොහොමද ඔයාට ඒක දැනෙන්නේ? තාත්තටයි මටයි තනුජ ඇත්තටම එකට ජීවත් වෙන්න තාත්තගේ ආදරය රැකවරණය ලබන්න අවුරුදු 16ක් වගේ ඉතාමත්ම කෙටි කාලයක් මට ලැබුණේ. ඒ කියන්නේ එකිනුත් මං හිතනවා තනුජ කියන්න ඕනේ ඒ අවුරුදු 16 තුලත් ඒකත් සීමා වුණා. මොකද අම්මගේ තාත්තගේ විවාහයේ දෙදරා යාම තුල මට සිද්ධ වුණා අම්මා ළඟ රැඳෙන්න. ඉතින් ඒ නිසා තවත් ඒ හැමුවීම් සීමා වුණා. ඉතින් ඒ තුල මං තාත්තා ඒ කාලේ මං මට මෙහෙම ලොකු සුවිශේෂී කෙනෙක් එහෙම කියන අදහස මගේ තුල තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් මං දන්නවා තාත්තා නිවේදකෙක් ගීත ලියන කෙනෙක් එහෙම කියලා මං අඳුනගෙන හිටියා. ඊට පස්සේ තාත්තගේ මරණින් පස්සේ තමයි මම තාත්තා කවුද කියන එක තාත්තගේ සමකාලීනයන් සහෘදයින් මිත්‍රයන් කතා කරනකොට මම ඉගෙන ගන්න මේ තාත්තා තුළ සුවිශේෂී කෙනෙක් ඉන්නවා කියන එක. ඒ එතකොට මම තාත්තව අඳුනගන්න ගොඩක් වෙලාවට උපයෝගී කරගෙන තාත්තගේ තිබ්බ විශාල නිර්මාණ සහ මට ලියලා දුන්න චූටි චූටි දේවල්. ඒ කියන්නේ මගේ මාව බලන්න එනකොට අරන් ආව පොත්වල තිබ්බ පොඩි පොඩි සටහන් තුලින් තමයි මම තාත්තා කවුද කියන එක ඉගෙන ගන්න පටන් ගන්නෙ. තාත්තා අඳුනා ගැනීමට පටන් ගන්නෙ. ඔව් ඒ සටහන් එක පොත් එක අපිට ලැබිලා තියෙනවා. නමුත් ඉදිරියේදී අපි ඒ ගැනත් කතා කරමු. මොකද ඒ උදාහරණ හරි ලස්සනයි. අද කාලෙත් මම හිතනවා මනුෂ්‍යත්වයේ ස්වභාව ධර්මය පිළිබඳව දරුවන්ට කියලා දෙන්න ඕනේ හොඳම විදි එතුමන් පාවිච්චි කරලා තියෙනවායි කියලා. ඔබට ඔය බලන්නට පුළුවන් එතුමන්ගේ අත්අකුරු වලින්ම සුරංගෙට ලියලා දුන්න ඒ ලස්සන වැකි තියෙනවා. මම හිතනවා ජීවිතේට හුඟක් වෙලාවට ඒ දේවල් පුංචි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට තමයි එතුමන් ඒ දේවල් දරුවන්ට දායද කරලා තියෙන්නේ. එඩ්වඩයි අපි කතා කරොත් එහෙම ඔයාට ප්‍රේම කීර්ති දල්විස් මහත්මයා ගීත කීයක් විතර රචනා කරලා තියෙනවද? ඔව් දැන් මෙහෙමයි. දැන් ප්‍රේම කීර්තිව අගයපු රසිකයෙක් විදිහට තමයි අපි මුලින්ම කතා කරන්න ඕනේ. ඒකම ඔහු ලියපු ගීත ගායනා කරපු කෙනෙක්, ඔහු ඇසුරු කළ කෙනෙක් විදිහට යම් දුකක් හිතෙනවා තමයි. හැබැයි එක සන්තෝෂයකුත් තියෙනවා. ඔහු තාම ජීවත් වෙනවා නේ කියලා, යාළුවෙක් විදිහටත්. මොකද ඒ වාගේ කෙනෙක් මේ වෙඩි තියලා මරන්න බෑ. ඒ වාගේ කෙනෙක් නැති කරන්න බෑ කිසි කෙනෙකුට. ඒ ඔහුගේ දක්ෂතාවන් එහෙම නැත්නම් ඔහුගේ සෙනෙහ මේ සියල්ලම අද අපාතරේ තියෙනවා. මොකද සිහිවටන රසක් කියලා තමයි ඔහු නික්ම යන්නේ. ඔහු නික්ම යනවා කියනවට වඩා ඔහු තාම අපි අතර ජීවත් වෙන්නේ කියන එකයි මං අදහන්නේ. දැන් ඔහු ඇසුරු කෙරුවට දැන් අපිට ගොඩාක් ඔහුගේ නිර්මාණවලට දායක වෙන්න අපි ඒ තරම් උනන්දුවක් ගත්තේ නැහැ සමහර විට ඒ කාලේ.
ඇසුරු කරපු හැටියට ගීත ලිව්වා මදි කියලා හිතෙනවා මට දැන් විශේෂයෙන් මංගල සෑග චිත්‍රපටයේ එක යායේ කකා වැටි ගීතය එතකොට බැරි බර හිඳයි දරුවන් දුන්නේ සමනලයා මලහා ළමයාසේ මේ වගේ ගීත තමයි ගොඩක් ජනතාව අතරට ගිය ගීත හැබැයි කොහොම හරි මගේ මුල්ම කැසට් පටයක් නිර්මාණය වුණා සීතල පිනිමත කියලා අර නිරංජල සරෝජිනිත් එක්ක මං ගායන ගීතයක් තියෙනවනේ සීතල පිනිමත මල්පෙති මේ කැසට් පටයට ඔහු ගීත දෙකක් ලිව්වා බරින් දහසක් කසී පට පිලි ගෙනත් ආයේ නැත කියා පැලේ දොරකඩ මලක් වාගේ හඬා වැටුණා පොඩි නගා කියලා හැබැයි ඒ දෙකම මම ලිව්වේ මේ මේ මම ගායනා කළේ මගේ ආරාධනාවෙන් ඔහු ලියපු ගීත නෙමෙයි වෙනම ඔහු මේ කැසට් පටයට සීතල පිනිමත කියන කැසට් පටයට සෝම්පාල රත්නායක මහත්තයාට දීලා තිබුණා ඉතින් අපි යාළුවෝ තමයි හැබැයි ඒ කාලේ මොකද ඒ කාලේ ඔය මේ වික්ටර් රත්නායකයන්ගේ සාබස් එකේ සා ප්‍රසංගයේ මුළු රට වටේ යන කාලේ අපි සියලු දෙනාම එකට තමයි බස් එකේ යන්නේ මේක රස ගුලාවක් වාදක මණ්ඩලයයි අපි ගායක ගායිකාවෝයි අත්වල් ගායනා කරේ අපිනේ ඉතින් දැන් රෝහණලා බන්දුල ලක්ෂ්මන්ලා ආනන්දලා නිරංජලාලා නිර්මලාලා ඔය සුනිල් එදිසිංහ මේ කට්ටියම අපි බස් එකේ යන්නේ ඉතින් එතනම තියෙනවා රස ගුලාවක් ඉතින් ඔහොම ගිහා යනවා ඇසුරු කරනවා ඒ වුණාට අර ගීත දෙකේ වල තිබුණේ සෝම්පාල රත්නායක මහත්තයාට ඒ දෙක තමයි මම මුලින්ම ගායනා කළේ කැසට් පටයක් විදිහට ගීත. ඉතින් කොහොම හරි ඇසුරට හරිම වාසනාවක් තියෙන ඇසුරට බොහෝම ආශිර්වාදයක් තියෙන කෙනෙක් තමයි ප්‍රේම්. අපි ඉස්සර ප්‍රේම් අයියා කියලා තමයි ආදරයට කියන්නේ. හරිම හොඳ මිනිස්සෙක්. අපි කතා කරමු බස් එකේ යනකොට සිද්ධ වෙච්ච තව ලස්සන කතන්දර ගොඩක් තියෙනවා. ජැක්සන් අයියා අපි ගත්තොත් එහෙම කෙනෙකුට භාෂාව පුළුවන් වෙන්න පුළුවන්. සාහිත්‍ය පුළුවන් වෙන්න පුළුවන්. කාව්‍යම භාෂාව පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ හිත් චමත්කාරයෙන් පුරවනවා කියන එක සංනිවේදනයේදී උපක්‍රම විදිහට ශිල්පීය උපක්‍රම විදිහට භාවිතා කරන්නට ඕනේ. මෙන්න මේ දේ ඔබට හැකියාවක් ලැබෙනවා එතුමත් එක්ක වැඩ කරන්න. මේ හැම දෙයක්ම ඔබ ග්‍රහණය කරගත්තේ මොන විදිහටද ඔහුව කියවා ගනිමින්? जीवित दिग्गद हरी वेदगत कारण माव मम एक शिष्य मम कोलंब विश्वविद्यालय सिंघल अध्ययन शिष्य माव तोरगा लूचन बुलात सिंह पीदास रत्न सिंह वेनिया तमें माव तोरगा प्रेम कीर्ति अंगिंग कोहोस् विधि प्रेम कीर्ति के सहाय निवेदक विधि माव तोरगा मम एक हर खटकार मम हर की ओन दिबुन अभ्यंतरिक प्रश्न प्रेम कीर्ति सेवन विट आयुभवन नडसटहन हरह लंका पुदुमाकार रसिक आधिपत्य दिनागन हिटिया ඒ තුමන්ගේ ගීත රචනා ඒ සියල්ල හරහා ගුවන් විදුලි නිවේදන කලාව හරහා ගොඩනගාගත් ජනකාන්ත බව රූපවාහිනියේදී පුපුරා ගියා. රූපවාහිනියේ දරාගත නොහැකි ජනප්‍රියත්වයක් එතුමන්ට ලැබුණා. ඒ නිසා මේ කතාවක් තිබුණා මාව කැඳවුවේ අර ප්‍රේමකීර්තිගේ ඒකාධිපතිවාදයට පොඩි රුකුල පොඩි පැත්තකින් මුක්කුවක් ගහන්න කියලා. මේ ප්‍රේමකීර්තිගේ බලය අනාගතයේදී පොඩ්ඩක් බිඳින්න වගේ එකකට තමයි මේ මාව කැඳෙව්වේ කියලා කතන්දරයකුත් තිබුණා. ඒකෝර මේ කතාව සම්බන්ධයෙන් වැඩියෙන්ම කම්පා වෙන්න ඕනේ, සැලෙන්න ඕනේ ප්‍රේමකීර්ති දල්විස්නේ. එතුමන් මට පුදුමාකාර ආදරයක් දක්වන්නේ. ඒක මේ නැතිකමට මේ අතිශෝක්තියෙන් කියන කතාවක් නෙමෙයි. මම නාට්‍යකාරයා ඒ කාලේ. මෙතුමන් මගේ මధుර ජවනිකා දානන්ද ගුණවර්ධනගේ මధుර ජවනිකා නාට්‍යකේ බලලා මට හරියට ආදරය කරපු කෙනෙක්. මාව මම ගුවන් විදුලියට යනකොට ඉස්සෙල්ලා මම ප්‍රේමකීර්ති දල්විස්ව දකින්නේ එහෙමයි. ඒ කියන්නේ එතුමන්ගේ හඬ මගේ කන් දෙකේ පිරලා තිබුණේ.
අපි ගුවන් විදුලි ශ්‍රාවකයෝ ඒ කියන්නේ අපි ගුවන් විදුලිය රෝගයක් විදියට ඇසුරු කරපුවා ඒක නෝ ඒක ඒක හැබිට් එකක් අපේ එතකොට ඒ කාලේ හිටියා ඔය ප්‍රේම කීර්ති දල්විස් කේඩීකේ ධර්මවර්ධන බණ්ඩාරකේ විජේතුංග ලූෂන් බුලත් සිංහල මේ අමරබන්දු රූපසිංහ මේ අය ගුවන් විදුලිය හරහා ලොකු ජනකාන්ත බවක් දිනාගෙන හිටියා ඒ හේතුවෙන් මේ ප්‍රේම කීර්තිගේ හඬ මට හොඳට හුරි මම හිතාගෙන හිටියේ උස්සම මහත මිනිස්සෙක් කියලා ඒ තරම් ප්‍රබල කටහඬක් ඔහුට තිබුණ නිසා දවසක් මම කේ ෆ්‍රැන්සිස් මහත්තයාව හම්බ වෙන්න ගුවන් විදුලියට යන්න ඇවිල්ලා එතුමාගේ සංස්කෘතික ආගමික අංශය වැඩසටහන් වල මම පොඩි පොඩි නාට්‍ය කැලේ වල සම්බන්ධ වෙලා හිටියා